උපුල් තරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නිහඬ වීරයෙක් කිව්වොත් හරි තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන්න තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් කාලෙකින් නොලැබුණු තරංග තමන්ගේ සමු ගැනීම ගැන සටහනක් තියලා තිබුණා. එතෙන්දී තරංග කියලා තිබුණේ හැම හොඳ දෙම අවසන් වෙන නිසා තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයත් දැන් අවසන් වෙන්න ඕන කියලා. හැම හොඳ දෙම අවසන් වෙන්න ඕන. මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයත් මම හිතන්නේ දැන් අවසන් වෙන්න ඕන කියලා. මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතේට අවුරුදු 15ක්. ඉතින් මම හිතනවා දැන් ඇති කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් ගමනේ ඉන්න දායකුණු කාටත් ස්තුති කරන්නත් තරංග අමතක කරලා තිබුණේ නැහැ. මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතේ මම ආපු ගමන් මග බලද්දී මම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ස්තුතිවන්ත වෙනවා. මම මේ තරම් ගමනක් අරගෙන ආවට මම ස්තුතිවන්ත වෙනවා. මට ආදරය කළ මගේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වගේම මම වෙනුවෙන් ඔල්ලොර සම්දුන්න ලෝකේ පුරා ක්‍රිකට් රසිකයන්ටත් මේ ගමනේ ඉන්න මිතුරන් වගේම පවුලේ අයත් ලොකු දායකත්වයක් දුන්නා කියලා තමයි තරංග කියන්නේ. මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳ කාලවලවල වගේම නරක කාලවලදී මාත් එක්ක හිටපු මාව ශක්තිමත් කරපු මගේ යාළුවෝ වගේම මගේ පවුලේ අයටත් ගොඩක් ස්තුතියි. හැම වෙලාවෙම මම වෙනුවෙන් කළ ප්‍රාර්ථනාවන් වගේම මම දිරිමත් කරමින් මට ආපු දිරිමත් කිරීම් පණිවිඩ පවා මගේ ක්‍රිකට් ගමනට හයියක් වුණා. මේ ඔක්කොටම ගොඩක් ස්තුතියි. මගේ අවසාන ප්‍රාර්ථනාව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉහළින්ම ලියවෙන එක. පරාජයන් වලින් ගත්ත පාඩම් එක්ක මගේ කණ්ඩායම ශක්තිමත්ව ඉස්සරහට යනවා අපිට ඉක්මනටම දකින්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.